පසුගියදා ජනාධිපතිතුමා ඔවුන්ගේ තිබ්බ පාලිමේන්තු රැලියේදී හරීම කැත කතාවක් කිව්වා. ඒක මේ අපි තරුණ තරුණියන් විතරනේ අද වෙනකොට මේ අපේ රටේ බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති විවෘත මනසකින් දේවල් දිහා බලන උගත් බුද්ධිමත් හැම කෙනාම මේ හරි කැතයි ඒ කතාව කියලා කියනවා. තමයි එතුමා කිව්වා අග්‍රාමාත්‍යතුමා සමනල ජීවිතයක් පටන් ගත්තා, සමනලයන් පිරිසක් එක්ක තමයි ආණ්ඩු කරේ කියලා. මේක රටක නායකයෙක් මේ වගේ කතා මේ කියනවා මම නම් ඇහුවමයි ඇත්තටම. මීට කලිනුත් මහින්ද රාජපක්ෂතුමාගේ කට හොඳ නෑ කියලා ගොඩක් අය දන්නවා. එතුමාත් හිතන දේ කියන හැම මෙච්චර කැත කතා කියන්නේ. ඉතින් මට හිතාගන්න බෑ වර්තමාන ජනාධිපතිතුමා මොන සිහියකින් ඒ වගේ දෙයක් කිව්වද කියලා. මොකද අපේ මේ රට ඇතුලේ මේ ජනාධිපති කෙනෙක් කතා කරන දේ මේවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් කිව යුතු දේවල් නෙමෙයි. ජනාධිපති කෙනෙක් රටක් ඇතුලේ කිව්වට මුළු ජාත්‍යන්තරයක් අපි දිහා බලන් ඉන්නවා. කල්පනා කරලා බලන්න ජාත්‍යන්තරයේ ඉන්න ජාතික නායක ඒ රටවල් වල නායකයෝ කතා කරනකොට කොච්චර වැදගත්ද, මොනතරම් වැදගත් දේවල්ද කියන්නේ. ප්‍රතිවාදියාටගේ පෞද්ගලිකත්වයට පහර දීමෙන් සතුටක් ලැබෙන ජනනායකයෝ අපි දැකලා නැහැ. ප්‍රතිවාදියාගේ දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රශ්න තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධියේ කතා කරတာ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ඒ දැන් අපි කව දැන් මගේ ජීවිතේ මම මගේ දේශපාලන ජීවිතේ එකක්, මගේ පෞද්ගලික ජීවිතේ එකක්, මගේ මහත්යත් එක මම ගත කරන ජීවිතේ, මගේ නිවසේ කාමරෙන් ඇතුලේ මගේ මහත්යත් එක මම ගත කරන ජීවිතේ තියෙන්නේ. අග්‍රාමාත්‍යතුමා ගත කරන ජීවිතේ එතුමාගේ අල්ලිගහ මන්දිරේ එතුමාගේ මේ නිවසේ කාමරෙන් ඇතුලේ එතුමාගෙත් මැතිනියගෙත් මෛත්‍රී මැතිනියගෙත් සම්බන්ධ තියෙන්නේ. ජනාධිපතිතුමා ගිහලා රෑට ලයිට් අල්ලන්න ගියේ නෑනේ ඔය අත්තද බොරුදු බලන්න. අනික් කතන්දරේ තමයි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජීවිතෙත් ජනාධිපති ලේකම් කාර්යාලය එතුමාගේ ඔෆිස් එක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා අපි ඒව කතා කරන්න යන්නේ. මේ හැමදේ පිළිබඳව අවශ්‍ය නම් අපිටත් දේවල් කියන්න පුළුවන්. මම නම් කිසි දෙයකට බය නැහැ. අත්දැකීමෙන් S2කින් දැකපු ඔප්පු කරන්න පුළුවන් නිදර්ශන S2කින් දැකපු මන් තියෙනවා. මිනිස්සු කියන දේවල් නෙමෙයි, අත්දැකීමෙන් දන්න දේවල් තියෙනවා. ඒ හින්දා අපි කියන්නේ.